රටටත් රොක්ලන්ඩ් ව්‍යාපාරයටත් ඉතාමත් අවිනිශ්චිත හා අස්ථාවර කාල පරිච්ඡේදයක් වූ 1960 සහ 70 දශකයන් ඔස්සේ අද අපි ගමන් කරමු. මේ කාලයේ කොතරම් දුෂ්කර වුවත් යම් බලාපොරොත්තු තබාගත හැකි කාලයක් වශයෙන් හැඳින්වීම නිවැරදි. රොක්ලන්ඩ් සමග අලුතෙන් එක් වූ මඟ පෙන්වන්නන් විසින් මේ දුෂ්කර යුගයට ආලෝකයේ සේයාවන් රැගෙන ආවා. 1960 වන විට කාල්ගේ පුත්‍රයා වූ ඩෙරික් තමන්ගේ නීති උපාධිය සම්පූර්ණ කර සිටියා. නමුත් කාල් ඔහුට තම පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස බලපෑමක් කළේ නැහැ. තමන්ගේම මාර්ගයක් සොයා ගැනීමට කාල් විසින් තම පුත්‍රයාට නිදහස ලබා දී තිබුණා. ඒත් අවසානයේදී කාල්ගේ සතුටට හේතුවක් වෙමින් ඩෙරික් තමන්ගේම කැමැත්තෙන් තීරණය කළේ රොක්ලන්ඩ් හා එක්වීමටයි. 1972 වර්ෂයේ සිලෝන් යන නම වෙනුවට මේ දූපතේ නම ශ්‍රී ලංකාව ලෙස වෙනස් වූයේ තවත් බොහෝ වෙනස්කම් සිදු කරමින්. ඒ අතරින් බොහෝ බලපෑම් එල්ල කළේ ආනයන සීමා කිරීමට රජය විසින් ගත් තීරණය. මේ හේතුවෙන් පුද්ගලික අංශයට තම පැවැත්ම වෙනුවෙන් දෛනිකව ඉතා කටුක ගමනක නිරත වෙන්න සිදු වුණා. මෙහිදී රොක්ලන්ඩ් විසින් රජයෙන් ඉල්ලා සිටියේ පුද්ගලික ස්කාගාරවලට තමන්ගේම නිෂ්පාදන බෝතල් කර විකිණීමට ඉඩ දෙන ලෙසයි. ඒ ඉල්ලීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1973 තමන්ගේ ලේබල් යටතේ නිෂ්පාදනයෙන් 10% අලෙවි කිරීමට ස්කාගාර වෙත රජයෙන් බලපත්‍ර නිකුත් කරුණා. එය ඉතා සුළු ප්‍රතිශතයක් වුවත් දශක ගණනාවක් තිස්සේ රොක්ලන්ඩ් විසින් එල්ල කළ බලපෑම්වල ප්‍රතිඵලයක්. මේ කාලේ රොක්ලන්ඩ් පවුලේ සමාගමට තවත් වැදගත් සාමාජිකයෙක් එකතු වුණා. ඒ කාල්ගේ බෑනා වුණ ට්‍රෙවර්. 1974 ව්‍යාපාරයේ ඉංජිනේරු කටයුතු මෙහෙවීමටත් තාක්ෂණික අංශය කළමනාකරණය කරන්නත් ට්‍රෙවර් එක් වුණා. මේ කාලයේදී ඩෙරික් රොක්ලන්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වශයෙන් හත්වීමත් වැදගත් සිදුවීමක්. ඩෙරික් සහ ට්‍රෙවර් සුසංයෝගය මෙලෙසින් රොක්ලන්ඩ් ආයතනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළා. 1970 දශකයේ සැබවින්ම සිදු වූයේ නොනැසී පැවතීමේ වෙහෙසකර කාර්යයක්. ඒ කාලයේ රොක්ලන්ඩ් ව්‍යාපාරයට පහසු වූයේ නැහැ. දශකයේ මැදවන විට එතෙක් පැවති බදු මත තවත් බදු පැන වුණා. ආනයන සීමාවන් නිසා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදියත් හිඟ වුණා. 1977 වන විට සමාගම අවබෝධ කරගත්තේ නව මූල්‍ය ශක්තියකින් තොරව ඉදිරියට යා නොහැකි බවයි. නමුත් මෙවන් මූල්‍ය ශක්තියක් ලබාගන්නේ කොහොමද? මේ තීරණාත්මක මොහොතේදී කාල් ඉතා නිර්භීත තීන්දුවක් අරගත්තා. ඔහු තමාගේ සියලුම ඉතුරුම් ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කළා. ඉන් අනතුරුව බලාපොරොත්තුව හැරෙන්නට කිසිවක් ඔහුට ඉතිරි වූයේ නැහැ. මේ සියල්ල අවසානයේදී රොක්ලන්ඩ් සමාගමේ ඉරණම කුමක් වන්නට ඇත්ද? ආයතනය බේරා ගැනීමට කාල් ඒ දැරු උත්සාහය සාර්ථක වන්නට ඇත්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු මීළඟ කොටසින් දැනගනිමු.